නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස් නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස් නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස් ධම්මං චරේ සුචරිතං නනං දුච්ච චරිතං චරේ ධම්මචාරී සුඛං සේති අස්මින් ලෝකේ පරම්හිචාති. කාරුණික පින්වතුනි, ලෝතර සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණයෙන් වසර 2550ක් පිරෙන සම්බුද්ධ ජයන්තියයි මේ උදාවන්නේ. ලෝතුරා බුදුරජාණන් වහන්සේට අප සැම කෙනෙකුටම ඒ 2550 සම්බුද්ධ ජයන්තිය වෙනුවෙන් එකාතකින් ආමිස පූජාවන් පවත්වලා උපහාර දක්වන්නට පුළුවෙනි. බුදුරජාණන් වහන්සේගේ ඒ වටිනා බුද්ධ චරිතය, බෝධිසත්ව චරිතය අපි තොරම් බැඳලා මුල්ලෝටම ප්‍රකාශ කරලා මහමග ගේදොර සරසලා පහන් දල්බලා දන්සල් දීලා මහා දාන පින්කම් පවත්වලා අපිට බුදුරජාණන් වහන්සේට ආමිස පූජාවන් පවත්වන්න පුළුවෙනි. ඒත් ආමිස පූජාවලට වඩා බුදුරජාණන් වහන්සේම අගය කළා මට ආමිස පූජාවෙන් කරන පූජාවට වඩා මම අගය කරනවා මට කරන ප්‍රතිපත්ති පූජාව. එදා ලෝතර බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පානදා ප්‍රතජන හාමුදුරුවරු හුඟක් ඇඬුවා. බුදුගුණ කිය කියා තැන් තැන්වල ඇඬුවා. ධම්මාරාම කියලා හාමුදුරු කෙනෙක් බුදුහාමුදුරුව පිරිනිවන් පානවා කියන ආරංචිය ලැබිච්ච ගමන් උන්වහන්සේ කියලා භාවනා කරන්න පටන් ගත්තා. එක දැකලා ප්‍රතජන හාමුදුරුවෝ හරියට දොස් කිව්වා. බුදු හාමුදුරුවෝ පිරිනිවන් පාන එක අපට මහ දුකක්, මහ වේදනාවක්. ඒක දරාගන්න බැරුව අපි අඬද්දී කිසිම දුකක් වේදනාවක් නැතුව ඔබ වහන්සේ මේ විදිහට භාවනා කරනවා. බුදු හාමුදුරුවන්ටත් මේක ගියා, මේ චෝදනාව පැමිණිල්ලක්. බුදු හාමුදුරුව මේ භික්ෂුව කැඳෙව්වා. කැඳවල ඇහුව මේ කාරණේ, ඇත්තයි ස්වාමීනි, ඔබ වහන්සේ පිරිනිවන් පාන ආරංචිය ලැබිච්ච ගමන් මම කල්පනා කළා ඔබ වහන්සේ පිරිනිවන් පාන්නට පෙර මම මේ සංසාරෙන් එතරවන්ට ඕන, රහත් වෙන්න ඕන කියලා මම භාවනා කළා. ඇත්තයි. අන්න එදා බුදුහාමුදුරුවෝ දේශනා කළා, මහණෙනි, ධර්මාරාම භික්ෂුව මට නියම පූජාව සිද්ධ කළා කියලා. ප්‍රතිපත්තියෙන් කරන පූජාවයි බුදුරජාණන් වහන්සේට කරන උත්තරීතර පූජාව. ඉතින් ඒ නිසා මේ 2550ක් පිරෙන වෙසක් උත්සවයේදී අපි සෑම දෙනාම බුදුරජාණන් වහන්සේට ආමිස පූජා පවත්වමු. ආමිස පූජාවලටත් වඩා ප්‍රතිපත්ති පූජා පවත්වලා මේ සම්බුද්ධ ජයන්තිය අපි අනුස්මරණය කරමු. අපිට මතකයි බුදුරජාණන් වහන්සේ අවුරුදු 45 බුදු බව ලැබූ දවසේ පටන් පිරිනිවන් පා වදාරන අවසාන තත්පරයේ දක්වා ගමින් ගමට, ජනපදයෙන් ජනපදයට,
නගරින් ඩඟරෙට වැඩම කරමින් ධර්මදේශනා කළා. ඒ ධර්මදේශනා කරන්න වැඩිය ගමනේදී බුදුහාමුදුරුවන්ට මහරජවරු, සිටුවරු, ඇමතිවරු, මහා දාමරික මංකොල්ලකාරයෝ, හොරු අපරාධකාරයෝ, ගණිකාවෝ, ගොවියෝ, සමාජ සෑම කොටසකටම බුදුහාමුදුරු ආමන්ත්‍රණය කළා, කතා කළා. පින්වතුනි, බුදුරජාණන් වහන්සේ වදාළ මේ ධර්මය නිකන් ගාථා කිය කියා වන්දනා කර කර පුද පූජා පවත්ව පවත්ව ඉන්න ආගමක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය ප්‍රතිපත්ති මාර්ගයක්. මිනිහෙකුට නිවන් දක්වාම ගමන් කරන්න තිබෙන මාර්ගයක් බුදුහාඳුරු දේශනා කළේ. ඒකයි බුදුහාඳුරු වදාළේ ධම්මං චරේ සුචරිතං. ධර්මයේ හැසිරෙන්න ඒ මඟ ගමන් කරන්න. නෙනං දුච්චරිතං චරේ. වැරදි කරන්ට එපා, නොමග යන්ට එපා. යමෙක් මේ ලෝකේ ධම්මචාරී ධර්මී හැසිරෙනවද, ධර්මානුකූලව ජීවත් වෙනවද, එබඳු පුච්චලයාට අස්මින් ලෝකේ මෙලබ ජීවිතේ බලාපොරොත්තු වෙන ඒ දියුණුව යහපත සලසා ගන්නට පුළුවනි. පරම්හිච ඒ වගේම පරලොව දියුණුව පරලොව යහපත සලසා ගන්නට පුළුවනි. මෙන්න මේ ටික මනවින් තේරුම් අරගෙන අපි කොහොමද ප්‍රායෝගිකව මේ බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය අපේ ජීවිතයට සමීප කරගන්නේ? දැන් බලන්න, අස්මින් ලෝකේ ඔබ බලාපොරොත්තු වෙන්නේ මෙලව ජීවිතයේ දියුණුවක් නම්, යහපතක් නම්, ඒ සඳහා බුදුහාමුදුරු ධර්ම දේශනා කළා. ව්‍යග්ගපජ්ජ සූත්‍රය අපට මතකයි, උත්තාන සම්පදා, ආරක්ක සම්පදා, කල්‍යාණ මිත්‍රතා, සමජීවිකතා. මේ හැම දෙයක්ම ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්න ඕන දේවල්. බලන්න, අපි අසනීපයකට බේචන වෙද මහත්තයෙක් ළඟට යනවා. වෙද මහත්තයා මගේ රෝග පරීක්ෂා කරලා මට බේත් නියම කරනවා. මම බේත් අහගෙන එනවා. වෙද මහත්මයා හරි දක්ෂේ, බේත් හොඳයි. ඒත් මේ බේත් මම බොන්නේ නෑ. සෑමදාම උදේට හඬ නගලා මේ බේසීටු කියවෙනවා. අර ලුබුලු නෙල්ලි දුම් මෑල් රසකින්ද හත හරිය කටුකරෝසන එක්කලම් අතර 14 බැගින්ගෙන සීනි දමා බොනවා. ඒ උදේවඩිය කියුවා. උදේවඩිය කියවලා කොට යටින් තිබ්බ වැන්දා. හැන්දෑවේ වඩියක් කියවෙනවා. බේත හොඳයි, විද මහත්යත් හොඳයි. ඒත් මේ බේත නියම කළේ බොණ්ඩ. මේක කියවන්ට නෙවෙයි, මන්ත්‍රයක් නෙවෙයි. ඇත්තටම අද අපේ රටේ සිද්ධ වෙන්නේ බේත් සීට්ටු කියවන උදේ හැම රූපවාහිනියම, ගුවන් විදුලියේ, පත්තරේ, පන්සලේ, බණමඩුවේ සෑම තැනම බේත් සීට්ටු කියවෙනවා. හැබැයි මිනිස්සු බුන්නේ නැහැ. ඒ නිසා එන්නේ අසනීප වැඩි, ලෙඩ වැඩි, අපරාධ වැඩි. බුදුහාමුදුරුවම දේශනා කරනවා, වෙච්චූපමෝ ජිනවරු, මම වෛද්‍යවරේ, මම වෛද්‍යවරේ, මගේ ධර්මයේ බේතක් ඒතම් පිබත, මේක බොන්න. බුදුහාමුදුරුවම දේශනා කරනවා. ඒ නිසා ධම්මං චරේ කියලා බුදුහාමුදුරුවෝ වදාළේ මේක
ඔබ ප්‍රායෝගිකව ක්‍රියාවත්ව නගන්න අන්න එතකොට ප්‍රතිඵලය ඔබට තියෙනවා. දැන් අන්න බලන්න ඒක ක්‍රියාවට නැගීමේදී ඔබට මෙලව දිනුවොද බලාපොරොත්තු වන්නේ. උත්ථාන සම්පදා වීරියෙන් වැඩ කරන්න ඕන. මෙලව ජීවිතයේ යම් සැපතක් දිනුවක් අභිවෘද්ධියක් බලාපොරොත්තු වෙනවා නම් අපි වීරියෙන් වැඩ කරන්න ඕන. මිනිස්සෙකුට ලබන්න පුළුවන් උත්තරීතර পদවිය බුදු পদවිය. ඒ බුදු পদවිය ලබන්න බුදුහාමුදුරුවෝ දස පාරමිතාවක් සම්පූර්ණ කළා. ඒ දස පාරමිතාවෙන් එක පාරමිතාවක් තමයි වීරිය පාරමිතාව. විරියේන දුක්ඛං අච්ඡේති. දුක නැති කරන්න වීරියක් තියෙන්න ඕන. වීරියෙන් තොරව කිසිවක් මේ ලෝකේ ලබා ගන්න බැහැ. ඒ නිසා පාසල් යන දරුවා පවා උදේ පාන්දර අවදි වෙලා දවසේ වැඩ ටික ලස්සනට කරගත්තොත් ඒ ළමයාගේ ජීවිතේ බලාපොරොත්තු වෙන දියුණුව සල්ස ගන්න පුළුවන්. බලන්න ගොවියේ සරු අස්වැන්නක් බලාපොරොත්තු වෙනවා. ඒ සරු අස්වැන්න ලබා ගන්නට නම් කුඹුර කොටලා පෙරලලා කලල් කරලා නියරවල් බැඳලා වී වපුරලා ඒව පරිස්සම් කරලා වතුර බැඳලා ගොයන් කපලා පාගලා හුලං කරලා බලන්න කොච්චර කාලයක් මහන්සි වෙන්න ඕනද කියලා සරු අස්වැන්න ලබන්න නිකාම ප්‍රාර්ථනා කරනවා. ඇත්තටම අපේ වැඩි හරියක් තියෙන ප්‍රාර්ථනා හුඟක් තියෙන ප්‍රාර්ථනා නිවන් සැප ලැබේවා. ඒක හොඳ ප්‍රාර්ථනාවක්. ඒත් ඒ බලාපොරොත්තු වෙන නිවන් සැපේ ලබන්න මොන තරම් දෙයක් අපි කරන්න ඕනද? කොච්චර කාලයක් අපි ක්‍රියාත්මක වෙන්න ඕනද? දැන් අපි දන්නවා දැන් සිංහල අලුත් අවුරුද්ද උදා වෙනවා. අපි ප්‍රාර්ථනා කරනවා කිරිපැණියෙන් ඉතිරේවා. කිරිපැණියෙන් ඉතිරේවා. අවුරුද්ද කිරිපැණියෙන් උතුරන්න නම් ඒකට වැඩපිළිවෙලක් තියෙන්න එපාය. ඉන්න හරක් ටික මරාගෙන කාලා හරකෙක් හදන්නේ නැතුව අපි කියන කිරිපැණි ඉතිරේවා. කිරිපැණි උතුරවන්න නම් වැඩපිළිවෙලක් තියෙන්න ඕන. නිකම් රට සරුසාර වේවා. එහෙම වෙන්නේ නැහැ. ඒක ප්‍රාර්ථනාවක් පමණයි. දැන් බලන්න ජනවාරි පළවෙනිදා ගෙදරකට ගොඩ වුණාම අපි පුරුදු වෙලා තියෙනවා අවුරුද්දට ගෙදෙට්ට ආපු කෙනාට මත්පැන් වලින් සංග්‍රහ කරන්න. ඒක අවුරුදු සංග්‍රහය මත්පැන් වලින් සංග්‍රහ කරනවා. මත්පැන් වලින් සංග්‍රහ කරලා අපි ප්‍රාර්ථනාවක් කරනවා. වීදුරු දෙක අතට අරගෙන ප්‍රාර්ථනාවක් කරනවා සුබ අලුත් අවුරුද්දක් වේවා. ඉතින් මත්පැන් බිව්වම කොහොමද සුබ අලුත් අවුරුද්දක් වෙන්නේ? අපි ඇත්ත කිව්වොත් මත් පටන් ගන්න අවුරුද්ද උඹට මේ අවුරුද්දේවත් ලූකේමියා හැදේවා. මොකද මත් පැන් සිරෝසිස් හැදේවා. ඒ කියන්නේ අවංක කතන්දර ඉච්චර මේ අවුරුද්දේවත් මේ පවුල කඩා කප්පල් වේවා. ලෙඩ වේවා. ඉතින් මත් පැන් බිව්වම වෙන්නේ ඒකනේ සුබලුත් අවුරුද්දක් ඒකේ නෑ. ඒ නිසා වී වපුරලා තල ප්‍රාර්ථනා කරන්න එපා. තල වපුරලා වී ප්‍රාර්ථනා කරන්න එපා. වී වැපුරුවොත් වී ලැබෙයි, තල වැපුරුවොත් තල ලැබෙයි. ඒ වගේ ඔබ යමක්ද ප්‍රාර්ථනා කරන්නේ, ඒ ප්‍රාර්ථනාව ඉටු කර ගැනීම සඳහා අපි ආරම්භත වැඩ පටන් ගන්න ඕන. නිකමත ඒ වෙනුවෙන් වෙහෙස වෙන්න ඕන. යුංජත ප්‍රතිඵලය ලැබෙන තුරාම අපි මේ ගමන යන්න ඕන. නිකං ලස්සන කතා කිය කියා ප්‍රාර්ථනා කර කර හිටියට මේ ලෝකෙ කිසිවක් ජයග්‍රහණය කරන්න බෑ. ඒ නිසා දියුණු වෙන මිනිහෙකුට උත්ථාන සම්පදා බුදුහාඳුරු වදාලා වීරිය කියන්නේ සම්පත්තියක්.
චතුරංග සමන්නාගත වීරියක් බුදුහාඳුරු දේශනා කළා. නොකල කුසල් කරන්ට වීරිය කරන්ට. ඒ වගේම කරන කුසල් සියලු බාධා මැඩගෙන නොකඩවා කරගෙන යන්න උත්සාහ කරන්න. ඔබ යම් වරදක් තිබෙනවා නම්, අඩුවක් තිබෙනවා නම් හොඳට බලන්න, හොඳට තේරුම් ගන්න. දැඩිව අදිෂ්ඨාන කරන්ට වීරියෙන් මම මේ වරද කරන්නේ නැහැ. ඔබේ ජීවිතේ තාමත් නොකළ වැරදි ඇති. අදිෂ්ඨානයක් වීරියක් ඇති කරගන්නට මගේ දිවි තිබෙන තුරාවට මේ වැරද්දම කරන්නේ නැහැ. දැන් මෙන්න මේ චතුරංග සමන්නාගත වීරියෙන් අපි වැඩ කළොත් අපි බලාපොරොත්තු වන මෙලව ජීවිතයේ සාර්ථකත්වයේ තන තියෙනවා. උත්හාන සම්පදා. ඒ වගේම ආරක්ක සම්පදා. හරි හම්බ කරගත්ත දේපල අපි පරිස්සම් කරගන්න ඕන. නාස්තිකාර වාදය බුදුහාමුදුරුවෝ හරියට දැඩිව ප්‍රතික්ෂේප කළා. පරිත්‍යාගය අගය කළා. නාස්තිකාර වාදය ප්‍රතික්ෂේප කළා. නමුත් බලන්න අපි අද මොනතරම් නාස්ති කරනවද? තියෙන දේ කොච්චර නාස්ති කරනවද? මේ ජලය කියන්නේ සම්පතක්. අනාගත බයක් තියෙනවා, අනාගතේ අපේ රටට වතුර නැති වෙයි කියලා. ඉතින් අපි වතුර කොච්චර පරිස්සම් කරන්න ඕනද? පාරේ තියෙන කරාම ඇර දාපු ගම. ඔහි ගලාගෙන යනවා. අපි රටේ විදුලි අර්බුදයක් තියෙනවා. ඒත් අපි විදුලියේ පරිමාණවත් කාර්යාලවල පැය 24ම විදුලි පංකාවල් කැරකෙනවා. ඒවා එළියේ පත්තු වෙනවා. අපි හුඟ දෙනෙකුට පුරුදු වෙලා තියෙන ස්විච් එකක් දාන්න පුළුවන්. හැබැයි ඒක නිවන් දෙය දන්නේ නැහැ. ගෙදර දොරේ පවා. මේ සෑම තැනකම තිබෙන්නේ නාස්තියක්. අන්න ඒ නිසා බුදුහාඳුරු දේශනා කළේ ඔබට දියුණු වෙන්න නම් හම්බ කරගත්ත දේ පරිස්සම් කරන්න. කල්යාණ මිත්‍රතා හොඳ යාළුවෝ ආශ්‍රය කරන්න. සත්පුරුෂය ආශ්‍රය කරන්න. නබචේ පාපකේ මිත්තේ නබචේ පුරිසාධමේ බජේත මිත්තේ කල්යාණේ බජේත පුරිසුත්තමේ උතුමන් ආශ්‍රය කරන්න. සමජීවිකතා. මේක හරි වැදගත්. මෙලබ ජීවිතේ දියුණුව බලාපොරොත්තු වෙන කෙනෙකුට හැම වෙලේම තමන්ගේ අයවැය සම කරගෙන අපි ජීවත් වෙන්න පුරුදු වෙන්න ඕන. බුදුහාඳුරු උගන්වුවේ බොහොම සරල ජීවන රටාවක්. හුඟක් බලාපොරොත්තු ඇති කරගන්න එපා. අපේක්ෂාවන් ඇති කරගන්න එපා. බොහොම සරල සැහැල්ලු ජීවිතයක් ගත කරනවා නම් අපිට සතුටින් ජීවත් වෙන්න පුළුවන්. ඒ නිසා ජීවිතේ පුළුවන් තරම් සැහැල්ලු කරගන්න. ජීවිතේ පුළුවන් තරම් සරල කරගනිමු. ඒ වගේම ජීවිතේ අවශ්‍යතාවල් පුළුවන් තරම් අඩු කරගනිමු. එතකොට අපිට බොහොම නිදහස් ජීවිතයක් ගත කරන්න පුළුවන්. ඒ මෙලව ගැන. දැන් බලන්න මෙතන බුදුහාඳුරු දේශනා කරනවා අපිට මෙලවක් විතරක් නෙවෙයි. අපිට පරලවක් තියෙනවා. අපි නිතර මේ පැත්ත ගැන හිතනකොට පරම්හිච ඉගෙන කල්පනා කරන්න ඕන. සද්ධා සම්පදා සීල සම්පදා ඡාග සම්පදා පඤ්ඤා සම්පදා මේවා ඔබට තියෙන සම්පත්. ශ්‍රද්ධා කියලා කියන්නේ තුනුරුවන් පිළිබඳව ශ්‍රද්ධාව. පින්බතුනි
අපි බුදුහාමුදුරුව ගැන හොඳට කියවන්න ඕන. බුදුහාමුදුරුව ගැන ඉගෙන ගන්න ඕන. බුදුහාමුදුරුව ගැන කියවපු තරමට බුදුහාමුදුරුව ගැන දැනගත්ත තරමට අපි වඩ වඩා බුදුහාමුදුරුවන්ට සමීප වෙනවා. බලන්න බර්නාඩ් ෂෝ කියනවා. මගේ ලියන මේසේ මත බුද්ධ රූපයක් පමණයි තියෙන්නේ. මම පැය ගාණක් මේ ශ්‍රේෂ්ඨ පුරුෂයා දිහා බලාගෙන ඉන්නවා. එදා ඉන්දියාවේ ඒ ශ්‍රේෂ්ඨ ජනනායක ශ්‍රී නේරු ලංකාවට ඇවිල්ලා අනුරාධපුරේ මහමෙවුනාවේ සමාධි බුදුරුව දිහා බලාගෙන ඉන්නකොට ඇස් දෙකෙන් හෝගාලා කඳුළු වැටුණා. එතුමා පස්සේ කියනවා, මට කියාගන්න බැරි සතුටක් ඇති වුණා. මේ ශ්‍රේෂ්ඨ පුරුෂයා භාරත පුත්‍රේ මගේ රටේ මට හරි ආඩම්බරයක් දැනුණා. බලන්න මේ ලෝකේ සෑම විශිෂ්ට පුජ්‍යලේක්ම බුදුහාමුදුරුව ගැන ගුණ කියලා තියෙනවා. මහදාර්ශනිකයෝ. මහා බ්‍රිතාන්‍යයේ බර්ටම් රසල් කියන මහදාර්ශනිකයා කියනවා, මට ආගමක් නැහැ. මම තාම ආගමක් පිළිගන්නේ නැහැ. ඒ වුණාට ලොව පහළ වෙච්ච ශ්‍රේෂ්ඨම දාර්ශනිකයෙක් හැටියට බුදුහාමුදුරුවන්ට මගේ තිබෙන්නේ විශාල ගෞරවයක්. මෙන්න මේ විදිහට ලොව පහළ වෙච්ච ශ්‍රේෂ්ඨම මිනිස්සය බුදුහාමුදුරුවෝ. ඒ අසමසම පුරුෂයා. බුදුහාමුදුරුවෝ ගැන හොඳට කියවන්න. වඩ වඩා බුදුහාමුදුරුවන් සමීප වෙන්න. බුදුහාමුදුරු පසුපස ගමන් කරන්න. ඒ වගේම පින්වතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ඒ ධර්මය කියවන්න කියවන්න වෙරළේ සිට ගැඹුරු මුහුදට ගමන් කරන්නාසේ අපට මොනතරම් මහා සාගරයක් වැනි ඒ ධර්ම සාගරයේ කිමිදෙන්න අපට පුළුවන්කමක් තිබෙනවා. ඒ ධර්මයේ මැනවින් හදාළ කෙනෙක් ජීවිතේ මොනතරම් සාර්ථක භාවයට පත් කරගන්නවත් ධර්මයේ ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී. යමෙක් ධර්මානුකූලව ජීවත් වෙනවා නම් ධර්මයේ විසින් මේ මිනිස්සු ආරක්ෂා කරනවා. හෙදා අපේ රටට මුළු ලෝකයක් ගරු කළා ධර්මද්වීපය කියලා. එහෙම කළේ අප රටවාසී ජනතාව ධර්මානුකූලව ජීවත් වෙච්ච නිසා. ධම්මං චරේ, මේ කියවන ධර්මය, මේ අහන ධර්මය, ඒක ඔබේ ජීවිතයට එකතු කරගෙන ධර්මයේ රසෙ විඳින්න, ධර්මිකව ජීවත් වෙන්න. ඒක සම්පත්තියක්. ඒ වගේම පින්වතුනි සංඝයා කෙරෙහි සද්ධාව. එදා මේ රටේ සෑම පවුලකින්ම දරුවෙක් ශාසනයට පූජා කළා. ශාසනයත් එක්ක තිබුණේ අපේ ළඟ බැඳීමක්. අපේ හාමුදුරු කියලා බොහොම ආදරෙන් ගෞරවයෙන් කතා කළා. හාමුදුරුව අපේ අනුශාසකයා වුණා. මාර්ගෝපදේශකයා වුණා. ගුරුවරයා වුණා. එනිසා කල්‍යාණ මිත්‍රයා වුණා. ගමත් පන්සලක් අතර තිබුණු මේ දැඩි බැඳීම ලිහිල් උමුදා පටන් අපේ ජාතිය පිරිහුණා. ඒ නිසා සංඝයා කෙරෙහි ශ්‍රද්ධාවෙන් කටයුතු කරන්න. කර්මයත් කර්මඵලයත් දෙක කෙරෙහි මහත් වූ ශ්‍රද්ධාවක් ඇති කරගන්න. ඒක සම්පත්තියක්. ඒ වගේම සීල සම්පදා. කාරුණික පින්වතුනි වෙන මොකවත් කරන්න එපා. ඔබට මෙලවත් පරලවත් දෙලබ ජය ගන්න ඕනේ නම්, ඔබට ශ්‍රේෂ්ඨ මිනිසෙක් වෙන්න ඕනේ නම් පංච සීලය
ඔබේ ජීවන ප්‍රතිපදාවට එකතු කරගන්න. සීල සම්පදා ඔබට තිබෙන වටිනා සම්පතක් පංචශීලය. ඒ සම්පත මැනවින් රැකගන්න. සීලේ සම්පත්තිය. ඡාග සම්පදා. ඒ වගේම අපි අපේ ජීවිත ගැන කල්පනා කරමු. සියල්ල තාවකාලිකයි. මේ සෑම දෙම අතහැර යන දේවල්. සියල්ල අතහැර දාලා මැරෙන මට මහා දිග ගමනක් මේ සසර යන්න තියෙනවා. ඒ දීර්ඝ සංසාර ගමනට මට ඉතුරු වන්නේ දීපු දෙයක් විතරයි. ඉන්ස පුළුවන් තරම් අනුන්ට පරිත්‍යාග කරන්න සතුටු වෙන්න. පඤ්ඤා සම්පදා සසර දුකයි. ලොව සියල්ල අනිත්‍යයි දුකයි අනාත්මයි කියා වටහා ගන්නට නම් අපට හොඳ ප්‍රඥාවක් ඕන කරනවා. පඤ්ඤාවන්තස්සායන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤස බුදුහාමුදුරුවෝම වදාලා මගේ ධර්මයේ ප්‍රඥාවන්තයින්ටයි මෝඩයින්ට මගේ ධර්මයෙන් වැඩක් නැහැ කියලා. ඒ නිසා පොතපත කියවන්න, සාකච්ඡා කරන්න, බණ අහන්න, ඔබේ ප්‍රඥාව දියුණු කරගන්න, ඒක තමයි ඔබට තිබෙන වටිනාම සම්පත්තිය. බලන්න අස්මින් ලෝකේ ඔබට මෙලව ජීවිතයේ යහපත පිණිස, පරම්හිච පරලොව යහපත පිණිස ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මොනතරම් උපකාර වෙනවද? තථාගත බුදුරජාණන් වහන්සේ වදාළ මේ උතුම් ධර්මය ඔබේ ප්‍රතිපත්ති මාර්ගයේ කරගෙන ඒ මග ගමන් කරලා මෙලව ජීවිතයත් ජයගෙන පරලොව ජීවිතයත් ජයගෙන කෙලවර ඔබ සෑම දෙනාටම අමා මහ නිවණින් සැනසෙන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරගන්න. බුදු දහමින් ප්‍රභාවිත සාර දහම් ඉන් ප්‍රභාවිත දාර්ශනික සුගඹුර නිවරදිව ජනතාව හමුවේ තැබීමෙන්, ජනතාවට අවබෝධ කරවීමෙන් ප්‍රඥා සම්පන්න ඥාන ගවේෂී සාරදර්ශී සමාජයක් බිහි කළ හැකි වග එකල යතිවරයන් වහන්සේලා විශ්වාස කළා. ගෞරවනීය මහා සංඝරත්නය මේ කාරණාව සඳහා දම් දෙසමින්, භාෂණයෙන්, ලේඛනයෙන් සමාජය සංවිධානය කරමින් විවිධ කටයුතු වල ඒ ගෞරවනීය මහා සංඝයා වහන්සේ ඒවායේ නියුක්ත වුණා. එවන් සාර සම්පන්න සමාජයක් බිහි කිරීමේ අටියෙන් ස්වකීය ජීවිතයේ කැප කළ, ස්වකීය ධර්ම ශාස්ත්‍රෝක්තීන් එවෙනුවෙන් සම්ප්‍රදානය කළ ගෞරවනීය යතිවරයන් වහන්සේ නමක් හැටියට රාජකීය පඬිත පූජ්‍ය මැදගොඩ සුමනතිස්ස නාහිමියන් අපට හැඳින්විය හැකියි. බස්නාහිර පළාතේ නව තොටමුණෙහි සංඝනායක පදවිය හෙබ වූ උන්වහන්සේ කලක් ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ කුලපතීන් වහන්සේ හැටියටද සේවය කළා. දේශ දේශාන්තරයේ සැරිසරමින් ධර්ම ශාස්ත්‍රීය කරුණු ව්‍යාප්ත කිරීමටත්, විශේෂයෙන්ම පැපිලියාන සුනේත්‍රාදේවි මහා පිරිවෙනේ පරිවෙනාධිපතීන් වහන්සේ හැටියට ධර්මඥානයෙන්, ශාස්ත්‍රීය ධර්මඥානයෙන් සුපෝෂිත පිරිසක් බිහි කිරීමටත් උන්වහන්සේ දරුවේ බෙහෙවින්ම සුවිසල් ප්‍රයත්නයක්. 1925 උපත ලද උන්වහන්සේ දැයින් සමුගත්තේ 2005 වසරේදී. උන්වහන්සේ දැයින් නික්ම යද්දී උන්වහන්සේ විසින් ගවේෂිත, උන්වහන්සේ විසින් දේශිත ධර්ම කාරණා මාර්ගෝපදේශයන් හැටියට අදටත් ඉතිහාසයේ සටහන්ව තිබෙනවා. අද අපි තෝරාගන්නේ උන්වහන්සේගේ දම් දෙසුම. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယං පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယං පි බුද්ධං සරණං ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි.
ဒုတိယံပိ ဓမ္မံ சரணံ gacchாமி ဒုတိယံပိ သံဃံ சரணံ gacchாமி ဒုတိယံပိ သံဃံ சரணံ gacchாமி တတိယံပိ ဘုဒ္ဓံ சரணံ gacchாமி တတိယံပိ ဘုဒ္ဓံ சரணံ gacchாமி တတိယံပိ ဓမ္မံ சரணံ gacchாமி တတိယံပိ ဓမ္မံ சரணံ gacchாமி တတိယံပိ သံဃံ சரணံ gacchாமி တတိယံပိ သံဃံ சரணံ gacchாமி ပါဏာတိပါတာ ဝေရမဏီ စိက္ခာပဒံ သမာဒယာမိ ပါဏာတိပါတာ ဝေရမဏီ စိက္ခာပဒံ သမာဒယာမိ အတိနာဒါနာ ဝေရမဏီ စိက္ခာပဒံ သမာဒယာမိ အတိနာဒါနာ ဝေရမဏီ စိက္ခာပဒံ သမာဒယာမိ ကာမေစု မိච්ඡාචාරා ဝေရမဏီ စိက္ခာပဒံ သမာဒယာမိ ကာမေစု မိච්ඡාචාරා ဝေရမဏီ සික්ඛාපදං සමාදියාමි වේරමණී සික්ඛාපදං සමාදියාමි සවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි රාමේරය මජ්ජපමාදත්තානා වේරමණී සික්ඛාපදං සමාදියාමි රාමේරය මජ්ජපමාදත්තානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ඒතේතේකෝදේ අනුපගම්ම මධ්‍යමා පටිපදා තථාගතේන අභිසං බුද්ධා චක්කු කරණී ඥාන කරණී උපසමාය අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති සාදු සාදු වාසනාවන්ත කරුණික පින්වත්නි මේ වැදගත් අවස්ථාවේදී මේ තථාවත් පිරිසට අප සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද උතුම් ධර්මයේ අති විශේෂ ධර්මයක් වන ධම්මචක්කප්පවත්තන සූත්‍ර ධර්ම දේශනාවට අයත් එක කොටසක් පාඨයක් තමයි මා සඳහන් කළේ. මේ උතුම් ධර්මය බුදුරජාණන් වහන්සේ ඉන්දියාවේ බරණැස් නුවර ඉසිපතන මිගදායේදී දේශනා කරන ලද බව ලෝකවාසී සෑම දෙනාම දන්නවා. ඒ ධර්මයට සඳහන් කරන ප්‍රකාශ කරන වචනය තමයි මංගල ධර්ම දේශනාව කියන මේ වචනය. අප බුදුන් වහන්සේ වෙසක් පොහෝ දිනේදී බුද්ධත්වයට පත් වෙලා ඊට පසුව පොසොන් දිනයත් පසු කරලා ඇසළ පොහෝ දිනේදී මේ මංගල ධර්ම දේශනාව දේශනා කළා. එම ධර්මය ලෝකවාසීන් හඳුන්වන්නේ මුළු බුද්ධ ධර්මයේම බුද්ධාගමේම හරය
සාරාංශය මෙහි ගැප් කොට තිබෙනවා කියන මේ වචනය මේ අදහස. එයින් අද අපට විශේෂයෙන්ම මේ මධ්‍යම ප්‍රතිපදාව කියන මේ කරුණ ගැන වැඩි වශයෙන් අවධානය යොමු කරලා ධර්මය දේශනා කරනවා නම් හොඳයි කියන මේ අදහස අපට ලැබිලා තියෙනවා. ඒ නිසා තමයි අර පාඨය මා සඳහන් කළේ ඒතේ තේ දේ භික්ඛවේ අන්තේ පබ්බජිතේන නසේවි තබ්බා කියන මේ විදිහට බුදුරජාණන් වහන්සේ මධ්‍යම ප්‍රතිපදාව කියන මේ කරුණ මේ ස්ථා මේ අවස්ථාවේදී ප්‍රකාශ කළා. මධ්‍යම ප්‍රතිපදාව කියන මේ වචනය සඳහන් කිරීමේදී උභෝ අන්තේ අනුපගම්ම කියන මේ වචනේ පාවිච්චි කරලා තියෙනවා. උභෝ කියලා කියන්නේ දෙකක්, අන්ත කියලා කියන්නේ අන්ත කියන එකයි. අන්ත දෙකක් අනුගමනය කරන්නේ නැතුව මධ්‍යම ප්‍රතිපදාවට පැමිණෙන්නේ කියන එක තමයි එයින් ප්‍රකාශ වන්නේ. අන්ත දෙක පිළිබඳව බොහෝ දෙනා දන්නවා, අහලා තියෙනවා. මං නම් පමණක් සඳහන් කරන්නම්. එය කාමසුඛල්ලිකානු යෝගය, ඒ වගේම අත්තකිලමතානු යෝගය කියලා මේ විදිහට ඒ අන්ත දෙක සඳහන් කරලා තියෙනවා. ඊටාම කෙටියෙන් අපි සලකා බැලුවොත් බුදුරජාණන් වහන්සේගේ ජීවිතයේදී මුල් යුගය සිද්ධාර්ථ කුමාරයා හැටියට උපදිලා අවුරුදු 29 වෙනකල්ල බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ විසින්ම අනුගමනය කළේ මේ කාමසුඛල්ලිකානු යෝගය කියන ඒ අන්තය. ඊට පස්සේ අවුරුදු 6ක් මුළුල්ලේ උන්වහන්සේ ගිහිගේ අත්තරලා ගිහිල්ලා බුද්ධත්වයේ ලබා ගැනීම සඳහා අනන්ත උත්සාහයක් ධෛර්යයක් දරුවා. අනන්ත දුකක් වින්දා. ඒ නිසා උන්වහන්සේගේ දුක්ඛ ඒ විස්තරය අර මහා දුක්ඛක්ඛන්ද, ඒ වගේම චුල්ල දුක්ඛක්ඛන්ද කියන මේ විදිහේ සූත්‍ර ධර්මවල විශේෂයෙන් දේශනා කරලා තියෙනවා. ඒ අවුරුදු 6ක් පුළුල්ලේ ඉතාම දුෂ්කර ජීවිතයක් ගත කරපු නිසා බෞද්ධයන් උගතුන් ඊට ප්‍රකාශ කරනවා දුෂ්කර ක්‍රියා සමය කියලා. අර අවුරුදු 29 වනතුරු තමන් අනුගමනය කරපු කාමසුඛල්ලිකාහන යෝගය කියන එකත් අවුරුදු 6ක් පුළුල්ලේ දුෂ්කර ක්‍රියා කිරීමෙන් අනුගමනය කළ අත්ථ කිලමතාන යෝගය කියන එකත් ඒ අන්ත දෙක බුදුරජාණන් වහන්සේ අත්හදා බලලා ඒයින් ප්‍රයෝජනයක් නැහැ කියන නිසා තමයි උන්වහන්සේ මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කරන්න පටන් ගත්තේ. එනිසා මේ හැමදෙනාට තේරෙනවා අන්ත දෙක කියන්නේ කුමක්ද කියලා. එනිසා ඒ සමාජ වශයෙන් එදා තිබිච්ච ධර්ම වශයෙන් ඒ ප්‍රකාශ කළත් දර්ශන වශයෙන් බැලුවම හුඟක් ගැඹුරට තියෙනවා. උච්ඡේද දෘෂ්ටිය ආදී මේ වශයෙන් බුදුරජාණන් වහන්සේ ඒ දෘෂ්ටිවාද 62ක් පමණ දේශනා කරලා ඒ දෘෂ්ටි වලින් අන්තයට යන්නේ නැතුව මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කරන්නයි කියලා දේශනා කරලා තියෙනවා. ඊළඟට මා සඳහන් කරන්න බලාපොරොත්තු වන්නේ බුදුරජාණන් වහන්සේ මේ මධ්‍යම ප්‍රතිපදාව දේශනා කරන ගමන්ම උන්වහන්සේ ඊළඟට සඳහන් කරනවා කතමාචසා භික්ඛවේ මධ්‍යම ප්‍රතිපදා කියලා. ඒ ධර්මයේ උන්වහන්සේ දේශනා කරන පිළිවෙලයි ප්‍රශ්නයක් අහනවා. තමන්ම ප්‍රශ්නයක් අහලා තමන් අහනවා මේ මධ්‍යම ප්‍රතිපදාව කියන්නේ මොකද්ද කියලා. ඊළඟට තුන්වෙනි කොටසේදී උන්වහන්සේ කියනවා අයමේව අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ සම්මා දිට්ඨි සම්මා සංකප්පෝ සම්මා වාචා සම්මා කම්මන්තෝ සම්මා ආජීවෝ සම්මා වායාමෝ සම්මා සති සම්මා සමාධි කියලා. ඒ මධ්‍යම ප්‍රතිපදාව කියන්නේ මොකද්ද? අයමේව අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ, ආර්ය අට්ඨාංගික මාර්ගයම තමයි මේ මධ්‍යම ප්‍රතිපදාව කියලා කියන්නේ. එතකොට
මධ්‍යම ප්‍රතිපදාව ආර්ය අෂ්ටාංගික මාර්ගයේ හැටියට තුන්වැනි කොටසේදී බුදුරජාණන් වහන්සේ සඳහන් කළා. හතරවැනි කොටසේදී උන්වහන්සේ සඳහන් කරනවා අයංකෝසා භික්ඛවේ මධ්‍යමා පටිපදා කියලා. බලන්න බුදුරජාණන් වහන්සේගේ ධර්මදේශනා ක්‍රමය මධ්‍යම ප්‍රතිපදාව ගැන ඉස්සෙල්ලා සඳහන් කළා. ඊළඟට උන්වහන්සේ ප්‍රශ්නයක් අහනවා මේ මධ්‍යම ප්‍රතිපදාව කියන්නේ මොකද්ද කියලා. ඊළඟට බුදුරජාණන් වහන්සේම පිළිතුරු සපයනවා එහෙනම් ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා. ඊළඟට තුන්වැනි හතරවැනි පාදයේදී උන්වහන්සේ සඳහන් කරනවා ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයම තමයි මධ්‍යම ප්‍රතිපදාව කියලා. මේක ඊටාම පැහැදිලි උසස්ම මේ බුදුරජාණන් වහන්සේගේ ධර්ම දේශනා ක්‍රමය පිළිබඳව තියෙන තර්කානුකූල භාවය. මේකට කියන්නේ චතුකෝටික තර්ක වාදය කියලා, තර්ක න්‍යාය කියලා. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ මුළු ධර්මයම මේ විදිහට කරුණක් දේශනා කරලා, එය තර්ක කරලා, එය විස්තර කරලා, එය තහවුරු කරන ක්‍රමය තමයි බුදුරජාණන් වහන්සේ අනුගමනය කරලා තියෙන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ලෝකෝත්තර ශ්‍රී සද්ධර්මය ඉතාම විද්‍යානුකූලව, තර්කානුකූලව පිළිතරලා දේශනා කරලා තියෙන එකක් කියලා ඔගතුන් දන්නවා. වාසනාවන්ත පින්වත්නි, මේ උතුම් ධර්මය මා කැමති වෙනවා ඉතාම කෙටියෙන් අපේ ජීවිතයට සම්බන්ධ වන්නේ කොහොමද කියන මේ කරුණ ස්වල්ප වශයෙන් පහදලා දෙන්න. හැම විටම හැම කෙනෙකුටම, හැම සමාජයකටම, මිනිසයන්ට පමණක් නෙවෙයි සත්වයන්ට පවා මේ මධ්‍යම ප්‍රතිපදාව, මධ්‍යම ප්‍රතිපත්තිය ඉතාම වැදගත්. අපි මේ දවස්වල කල්පනා කරලා බලමු, අපට හදිසියේ විදුලි ආලෝකය නැති වෙලා යනවා. ඒකට හේතුවක් හැටියට අපි දන්නවා ජලධාරා අඩුකම, ජලාශවල ජලය අඩුකම. ඒකට හේතුව අර කඳු වැටිවල ඒ ගස්කොළන් ආදිය විනාශ වීම නිසා, විනාශ කිරීම නිසා, ප්‍රමාණවත්ව ජලය නොලැබීම නිසා ඇතිවෙච්ච දුෂ්කරකමක් කියලා. මෙන්න මේ කරුණ මේ පරිසරය ගැන බලපාන දෙයක්. එහිදී අංශ තුනක් තියෙනවා. මොකද එකක් ස්වාභාවික විනාශයක් තියෙනවා. ඒ මොකද ජලය වර්ෂාව ඇති වෙලා විශාල ගම් අතුර ඇති වෙච්චාම විනාශ වෙනවා. ඒ වගේම නියඟ ඇති වෙච්චාම විනාශයක් වෙනවා. මේක ස්වාභාවික විනාශයක්. තව එකක් තියෙනවා ඕනෑකම නිසා ඇති කරන විනාශය. මේ සදහවත් පින්වතුන් තමන්ගේ නිවාසයක් තනාගන්න යනකොට තමන්ට සිද්ධ වෙනවා ගෙපල සුද්ධ කරගන්න. ගෙයි තියෙන අවශ්‍යකම නිසා එතන තියෙන පොල් ගහද්ද, කැමිලි ගහද්ද, අඹ ගහද්ද කියලා බලන්නේ නැහැ. ඒ කපලා දානවා. ගස් කපන එක හොඳ නැහැ. නමුත් අපිට අවශ්‍යයි අපේ නිවාසය හදනාගන්න. අවශ්‍යකම නිසා කරන විනාශය තමයි එතන තියෙන්නේ. ඒ දෙවෙනි කාරණේ. තුන්වෙනි කරුණක් තියෙනවා. අතවස මේක භයානකයි. විනාශය විනාශයෙන්ම කරනවා. එනම් ඒ වනාන්තර ආදී ඒ ස්ථානවල තිබෙන ගස් කපා ගැනීම නිසා, ගස් කපා ගැනීමට අවශ්‍ය නිසා නොඑක් විදියේ දෙන අපරාධයේ ඒ ගස් කොළන් විනාශ කරලා ඒ කඳුහෙල් කාන්තාර බවට පත් කරනවා. අනේ තුන්වෙනි පියවර ඊටාම විනාශකාරී, ඊටාම භයානක දෙයක්. පළවෙනි දෙවෙනි පියවර දෙක අපට වළක්වන්න බෑ. මෙන්න මේ නිසා එතනදී අපි ඉගෙන ගන්න ඕන කරන්නේ කුමක්ද? හැම විටම මධ්‍යස්ථව බලලා යමක් කිරීම. අපි දන්නවා සමාජයේ නොයෙක් දෙනා දුක්ඛිත අය ඉන්නවා. ඊටාම කෙට්ටු, ඒ වගේම ආහාර පාන නැතුව කෘෂතරීර තියන අය ඉන්නවා. සමහරක් විට ඔය නගර බද අපේ ගම්බද පළාත්වල මහ ජනතාව නෙමෙයි, සමහර විට ආහාර පාන ගැනීම පිළිබඳව වැඩි පිළිවෙලක් නැහැ. ඒ අය ටිකක් තරබාරු වෙනවා. අපි දන්නවා මේ අන්ත දෙක, ඉතාම කෘස, ඉතාම කෙට්ටු ශරීර තියෙන අය ඉන්නවා, ඉතාම විශාලයට වැඩිච්ච ලොකු ශරීර තියෙන අය ඉන්නවා. මේ දෙකම දුෂ්කරයි. ඉතාම දෙකම, අන්ත දෙකම, ඒ අන්ත දෙකක් එය පරිහරණය කිරීමට, ඉතාම කෙට්ටු යම් අසනීප නිසා හරි, ආහාර පාන ආදිය නිසා හරි කෘස ශරීර අපිට දකින්න ලැබෙනවා. අපි ඒකට සතුටු වෙන්නේ නැහැ වැඩි.
එවගේම තරබාරු ශරීර දකින්න ලැබෙනවා අපි ඒකට වැඩිය කැමති වන්නේ නැහැ. මධ්‍යස්ථ ප්‍රමාණය තමා හැම විටම අගයන්නේ. එහිදී මේ පාරිභෝජනයේ ආහාර පාන තමන්ගේ ප්‍රයෝජනයට ගැනීමේදී ක්‍රමානුකූලව කර ගැනීමේ අවශ්‍යකම තියෙනවා. එතනදී මේ මධ්‍යස්ථ ප්‍රතිපදාව තමා සමාජ වශයෙන් අපිට ඉතාම වැදගත් වන්නේ. මේ විදිහට බලනකොට අපේ ශිෂ්‍ය දරුවන් උනත් පාඩම් කරනකොට ක්‍රමානුකූලව පාඩම් කිරීම අවශ්‍ය වෙනවා. ඉතාම දීර්ඝ කාලයක් රූප වාහිනිය දිහා බලාගෙන ඉඳලා තමන්ගේ ඇස් නරක් කරගෙන ඒ වාට ඇබ්බැහි වෙච්චාම අධ්‍යයනය කිරීම පාඩු වෙනවා නැති වෙලා යනවා. ඒ නිසා ඒ පිළිබඳව සෑහෙන මධ්‍යස්ථ තත්වයකින් ටිකක් බලලා ටිකක් පාඩම් කරන්නයි ඕන කරන්නේ. රාජකාරී කරන අය, කන්තුරවල වැඩ කරන අය, නොයෙක් කර්මාන්ත කරන අය හැම දෙනාම මේ විදිහට අන්තයට යන්නේ නැතුව දෙපැත්තේ ඉතාම කම්මැලි අලස වන්නේත් නැතුව ඒ වගේම අනික් අන්තයට යන්නේත් නැතුව මධ්‍යස්ථ තත්වයකින් කටයුතු කිරීම මේ බුදුරජාණන් වහන්සේගේ මධ්‍යම ප්‍රතිපදා ධර්මයෙන් අපට ඉගෙන ගන්න තියෙන කරුණක්. මේ වගේ ඇසල පොහෝ දිනයකදී මේ උතුම් ධර්මය බුදුරජාණන් වහන්සේ ඒ බරණැස ඉසිපතන මිගදායේදී දේශනා කිරීම නිසා මීට අවුරුදු 2540 ගානක් නෙමෙයි 2580කට 85කට වගේ ඉස්සෙල්ලා දේශනා කරපු උතුම් ධර්මයේ මේ මධ්‍යම ප්‍රතිපදාව කියන මේ ගුණාංගය ලෝකයේ හැමතැනම අද පිළිඅරන් තියෙනවා. ඒ නිසා තමයි ඔය මෙදහත් ප්‍රතිපත්තියක් මෙදහත් සම්මුලෝ වැනි යම් ප්‍රතිපත්ති ලෝකයේ පිළිඅරන් තියෙන්නේ. ඒ නිසා මේ සදහවත් පිරිස මේ උතුම් පොහෝ දිනයේදී මේ ධර්මයට අහුන්කන් දීමෙන් ඒ වගේම ඒ උතුම් කාරණා කීපයක් තමන්ගේ හිතවල ධාරණය කරගන්න ලැබීමෙන් අපි කල්පනා කරනවා තමන්ගේ ජීවිතය සාර්ථක කර ගැනීමට මේ මධ්‍යම ප්‍රතිපදාව මෙදහත් පිළිවෙල යොදාගන්නේ කෙසේද කියන මේ කරුණ කල්පනා කරලා තමන්ගේ ජීවිතයට අදාළ කරගෙන තමන්ගේ ජීවිතය සාර්ථක කර ගැනීමට කටයුතු කරනවා ඇතේ කියලා. ඒ වගේම මේ ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමෙන් ධර්මයට අහුන්කන් දීමෙන් සිද්ධ කරගත් පුණ්‍ය සම්භාර ධර්මයන් තමන්ටත් තමන්ගේ නමින් පරලෝකීය අයටත් දෙවියන්ටත් මේ ලොකු කුඩා හැම දෙනාටත් පිහිටීමෙන් මෙලොව යහපත පරලොව යහපත නිවන් සැප වේවායි කියා ප්‍රාර්ථනා කරනවා.